ඇත්තටම දැන් මෙතෙක් කල් තිබුණු වගා ක්‍රම නිර්දේශ කරලා තියෙන්නේ පීරාදෙණිය උද්භිද උද්‍යානයෙන් කරපු පරේසන අනුව. නමුත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට අපේ උෂ්ණත්වයේ තෙතමනේ වාතයේ ස්වභාවය වගේ දේවල් වෙනස් වෙනවා. එම නිසා මේ වයඹ පළාතේ කොහොමද කරන්නට පුළුවන්? අතරමැදි තෙත් කලාපේ කරන්නට පුළුවන් කොහොමද කියලා අපි අත්හදා බැලීම් කරා. ඒ අනුව අපිට පෙනී ගියා තියෙන නිර්දේශයේ තියෙන 7% වඩා අඩු සේවන දැලක් අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. අපේ නිර්දේශයේ තිබුණේ 70% සේවන දැලක්. මෙම දැල් ගෘහයේම දකින්නට පුළුවන් එම සේවනේ අපිට ගැටලු මතුවලා තියෙනවා. ඒක නිසා අපි අත්හදා බැලීම් කරලා අපිට ලබාගෙන තියෙනවා 80 85ක සේවනකට අපිට දැන් ලබා දීමට අවශ්‍ය වෙනවා. ඒ වගේම මාධ්‍ය වගා මාධ්‍ය ගත්තාම මෙතෙක් නිර්දේශ කරලා තිබුණේ වැලි කොළ ගොම කියන මගා මාධ්‍ය. ඒක ටිකක් ප්‍රායෝගික වශයෙන් විශාල වශයෙන් කරනකොට සොයා ගැනීම සපයා ගැනීම අපහසුතාවයක් තියෙනවා. නමුත් අපි කළ අත්හදා බැලීම් වලින් පොල්ලෙලි පහසුවෙන් පාවිච්චි කරන්නට පුළුවන්. මේ වගා මාධ්‍ය පාවිච්චි කරලා තමයි මේ වගාවත් අපි ඇති කරලා තියෙන්නේ. ඊළඟට වාතයේ ආර්ද්‍රතාවයත් බලගුවාම අතරමැදි කලාපේ අපි දන්නවා වියලි ගතිය වැඩි. සමහර කාලෙදී තද වියලි ගතියක් තියෙනවා. ඒ සඳහා අපි නිර්මාණය කරලා තියෙන අඩු වියදම් තෙතමනේ වැඩි දියුණු කර ගැනීමේ ක්‍රමයක්. වාෂ්පීභවන ජල වාෂ්ප වලින් අපිට තෙතමනේ වැඩි කරන්න පුළුවන්. ඒ වගේම මේ සඳහා අපිට බලශක්තිය අවශ්‍ය වෙන්නේ නැහැ. විදුලි බලය අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද දැන් නොයෙකුත් ගොවිපළවල තියෙන ගැටලුවක් තමයි විදුලි බලය සඳහා යන වියදම. ඒ වගේම සේවන ගෘහය සඳහාත් අපි අඩු වියදම් සේවන ගෘහයක් නිර්මාණය කරලා තිනවා. ඒ සඳහා අපේ සාමාන්‍ය පරිදි තිබුණු අඩු වියදම් සේවන ගෘහයටත් වඩා තුනින් එකක වගේ ප්‍රමාණයක් තමයි වියදම් වෙන්නේ. මෙම සේවන ගෘහයේ තියෙන තවත් වාසියක් තමයි ගෙවතු වල වගාව සඳහා පහසෙන්ම ගොවීන්ට මෙම දේ ප්‍රයෝග කරගන්නට පුළුවන්. ගෙවතු වල මේවා ඇන්තූරියම ගාව කිරීමෙන් ගොවි කාන්තාවන් තරුණ ළමයින් ඒ වගේම ජේෂ්ඨ පුරවැසියන් වගේ අයට උනත් මෙම වගාවට සහභාගී වෙලා අමතර ආදායමක් ගෙවත්තෙන් ලබා ගන්නට පුළුවන්.